ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහඹුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් නැත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත ජවිපේ සහ ඒකාබද්ධ විපක්ෂයේ විරුද්ධ වෙද්දී අයවැය වැඩි ඡන්ද 45කින් සම්මතයි. නිදහස් පක්ෂය අදත් ඡන්දය දීමෙන් වළකී. ඩුබායි සිට පිටුවහල් කෙරුණු රංගන ශිල්පී රයන් ලබන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරයට ගංජා භාවිත කළ බවත් පිළිගනී. වෙලේ සුදාගේ මරණ දඬුවම අභ්‍යාචනාධිකරණය තහවුරු කරයි. පන්නිල කන්ද රක්ෂිතය වනසන මැණික් ජාවාරමක් දෙදහස් 19 වසර සඳහා වන අයවැය වැඩිඡන්ද 45කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 74ක් පමණයි. දවසේ පුවත අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනේ වූ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවතිය ස්ථානයේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන හිමියන්ද සිටිනු දක්නට ලැබුණා. අපි මෙවරත් අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා. අපිට ලැබුණු තොරතුරු අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය දීමේ වැළකී සිටින තීරණය කළා තියෙනවා. නමුත් සංවේදී මන්ත්‍රීවරු පක්ෂයේ තීන්දුව නොසලකා අයවැයට විරුද්ධව ඡන්ද දෙන්න තීරණය කළා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පෙරවරුවේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් පවත්වනදී පැය ගාණක් සාකච්ඡා කරලා අවසානයේ තීන්දුව කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය දිනන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වුණේ පසරු 6ට පමණ. එදී අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂ විහිමි වූ ඡන්ද සංඛ්‍යාව 74ක්. එක්සත් ජාතික පෙරමුණ දෙමළ ජාතික සන්ධානයේ සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු සිවලංග මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දේ භාවිත කළා. කම්කරු කොංග්‍රසයේ අනෙක් මන්ත්‍රීවරයා වූ අරුමුගම් තොණ්ඩවන මහතා එම අවස්ථාවේ සභාවේ රැඳී සිටියේ නැහැ. මෙතර පසුගිය ආණ්ඩු පෙරළියේදී ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක් වූ අශෝක ප්‍රියන්ත, දුනේෂ් ගංකන්ද, විජේදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් මෙන්ම පූජ්‍ය අතුරුලිය රතන හිමියන්ද ඡන්දයට සහභාගී වී සිටියේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණයක් ගෙන තිබුණත් එම පක්ෂයේ SP දිසානායක ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම විරක්කොඩි, ලක්ෂ්මන් යාපා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා අනුරාධ ජයරත්න සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ TB ඒකනායක යන මන්ත්‍රීවරුන් අයවැයට එරෙහිව ඡන්දය භාවිත කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, සරත් අමනුගම, රංජිත් සියමලාපිටිය, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රයාන විජේ වික්‍රම, වීරකුමාර දිසානායක සහ කාදර් මස්තාන යන මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ. Order please. යෝජනාවට පක්ෂව ඡන්ද 119යි විරුද්ධව 74යි 2019 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි මේ. මෙතර අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව සභාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ බදු බර හෙට ඉඳන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට මේ රටේ සම්පත් විකිණිල්ල නැවත වටයකින් අලුතෙන් ආරම්භ වෙනකොට මේ සම්මත වෙච්ච අයවැයේ බරපතලකම මුළු මහත් රටටත් මුළු මහත් ජනතාවටත් තේරෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරයේ උතුමා කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සියලුම දෙනාම විරුද්ධව අප සමග එක්ව ඡන්දය දුන්නා නම් තමයි වඩා සුදුසු. ඔවුන්ගත්තු තීරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අනියමින් ලබා දුන්නු සහයෝගයක් බව ඉතා පැහැදිලියි. විපක්ෂයට ජනමතයකුත් නැහැ, පාර්ලිමේන්තු මතයකුත් නැහැ. ප්‍රතිපත්තියකුත් නැහැ, දර්ශනයකුත් නැහැ. මේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පස්සේ අපිට අලුත් ජවයකින් මේ රටේ ජනතාව ජීවත් කරවන, ශක්තිමත් කරවන දැවැන්ත ජාතික විප්ලවයක්, සංවර්ධන විප්ලවයක් ක්‍රියාත්මක කිරීමේ වැඩි හයියක් අද දවසේ නැවතත් වරක් ලැබුණයි කියන එකයි මම හිතන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමක් ඡන්දේ ලබා දීමෙන් වැළකී සිටියා. එම කණ්ඩායමේ බොහෝ දෙනා පසුගිය දින 52 මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ අමාත්‍යවරු. එයින් පෙන්නුම් කරනවා එක්සත් ජනතා නිදහස් සන්ධාන එක මතයක එක වැඩපිළිවෙලක ඉන්න කණ්ඩායමක් නොවේ. කවර ආකාරයේ අයවැයලේකන සම්මත කරගත්තත් මේ ඇති වී තිබෙන දැවැන්ත මූල්‍ය සහ අනිකුත් අර්බුදයන්ගෙන් ඉස්සරහට යන්න හැකියාවක් නොමැති බව. වික්‍රමසිංහ පාලනය ඔප්පු කොට තිබෙනවා. උන්ට අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕ ආර්ථික ඉදිරියට ගෙන යාමට ඕන නිවැරදි උපාය මාර්ගයක් නොමැති බව. ජනාධිපතිවරණයට යෑම තුලින් රාජපක්ෂවරු ඔප්පු කරා. ඊළඟට දින 52 ආණ්ඩුවේ නැවත වරක් ඔවුන් එම කාර්යයට අසමත් බව ඔප්පු කළා. එවැනි භයානක තත්ත්වයක අගාධයට වැටුණු ආර්ථිකයක් කළමනාකරණය කරමින් ජනතාවට සාහන දෙමින් පවත්වාගෙන යෑමේ හැකියාව රජයට තියෙන බව ඔප්පු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්කයට ගැටලුවක්. ඒකදී හැමදාම කැඩෙනවා එකතු වෙනවා. වැලකී සිටියේ මොකද? නෑ අපි ඡන්ද මම විරුද්ධව දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ दो चांदे दिवना टीएन ने कहा जनता संविधानात्मक विला आंदो आरक्षण करना आप ही मुगाती है दुर्लता है नहीं आप ही हम तो मैं सामग्री देखिए मांगे मांगे हाल है क्या है श्रीलंका के यहाँ होना ही है नहीं जनाधिपति तुम्हारा होगे होगे आंदो ने आगे में तो आंदो आने ही यदि मैं चलो देखो जनाधिपति तुम्हारा अंगितनी तुम्हारे पैटिंग तुम्हारा तो तीन दो आपके मुन्ना मुन्ना यहाँ पर लाइट की तो नहीं क्या न अधूरी की दें तो लाइट ना तो अधूरी तो मुन्ना यहाँ पर तक तो रात तो सांदाना तो मैं अभी की नहीं आई मैं तीवर मैं कावा में 20 वेल आया है ने वो तो वाला सागर चाय के नासार तक आये थे नहीं नहीं ये बिलावट अभी बालू अभी सियोल අයවැය විවාදී අවසන් දිනේ අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට කෙරෙනු අතර මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. රාජපක්ෂ බවුලට එලව එලව පහර දීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තමුන්නාන්සේලා මුලා වීමක්. තමුන්නාන්සේ කරුණාකරලා වාඩි වෙන්න. තමුන්නාන්සේ කේමගේ පුතා නෙමෙයි කාගේ පුතා වුණා කමන්නේ වාඩි වෙනවා. මමයි කතා කරන්නේ. ඉරණව ඉන්නවයි කියන්නේ ඔබතුමා කියනවා අනුමත කිලිපන්නේ. පාර්ලිමේන්තුව නොමගේ අවපු මුදල් ඇමතිවරයෙක් කියලා කිව්වහම ඇවිල්ලා අපිට බුරනවා. තමුන්නාන්සේගේ ප්‍රධාන උපදේශකයා ලෙස ඉන්නේ කවුද? මනෝ තිත්තවල මහත්මයා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට උපදෙස් දීලා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදාසින් පස්සේ ආර්ථිකය ඍණ 1.3ට ගියා. මනෝ තිත්තවල කියන්නේ මගේ ආර්ථික උපදේශක වුණාට ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරයෙක් නෙමෙයි කාර්ය මණ්ඩල ප්‍රධානියා ස්වර්ණවාහිනිය මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා මුදල් කළමනාකරණ ලෙස ඉඳලා මිනිස්සු සල්ලි ඉල්ලලා පොලේ ගහනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියේ නැද්ද ස්වර්ණවාහිනියේ මනෝතිත්තවල ඔය විදියට රකින්න ආර්ථිකේ ඍණ කරලා ස්වර්ණවාහිනිය වට්ටලා ලයික මොබයිල් එකට ඒක විකුණලා ඊට පස්සේ රටපාවලා දෙන ජිනීව වලට ගියාම එයාගේ උපදේශකයා මෙයා වෙනකොට ඕපදූප විදෙන්පයි කියන්නේ නැත ඕපදූප මොකද එයාද ඕපදූප ජිනීව වලට ගිහිල්ලා අසංකරණයක ඕපදූපියක් මුදල් ඇමතිතුමාට ලනු දෙන නිලධාරීන් එතුමට කියනවා එතුමා තමයි කේමාගේ කොළුවාගේ වික්‍රමයේ කියලා. මේ මැතිණිය හිටියානම් එතුමිය කියයි සමාවයම් පුතුනේ නුඹ වැදුවාට කියලා. උමතුසන් වර්ෂා වෙනවා. තෙමෙන අයේ මහා වැස්සට සීවිකල් වී පරල වෙනවා. පිස්සන් රජ වුණත් එකයි රජුම් පිස්සෝ වුණත් එකයි කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි. මේ ආණ්ඩුව ඉදිරිපත් කළ පළවෙනි අයවැය විවාදය කරලා ටික කාලයකට පස්සේ අයවැය ඉතුරු වුණේ අර කතානායකතුමා කියලා කියපු කෑල්ල විතරයි අනිත් ඔක්කොම සංශෝධනය වුණා. ඒ මුල්ම අයවැය ඉදිරිපත් කරපු ඇමතිතුමාව ලෝකයේ ඉන්න හොඳම මුදල් ඇමතිවරයා කියලා සම්මානයකින් පුද ලැබුවා. ඒ පුද ලැබලා ඉවරලා ටික දවසකින් මාරු කරලා මංගල සමරවීර ඇමතිතුමාව ඒකට දැම්මා. ඒ ඇමතිතුමා ගිහිල්ලා තාම ලස්සනට මන් දැක්කා තොත්තුවක් දීලා බිලි අරගත්තේ. උම්මයි එකක් දීලා. ඉතින් ඒ තොත්තුව දුන්න ඇමතිවරයා ඔබතුමාගේ අයවැය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතුමාට. තොත්තුවත් හොඳම මේක මේ ආණ්ඩුවේ අන්තිම අයවැය. නෑ තායකක් නැහැ නේ. නෑ ඉතින් අපි විපක්ෂයේ ඉන්නකොට කොයි වෙලාවෙද දන්නේ නැහැ තමුන්නාන්සේලාගේ පුටු මාරු වෙන්නේ. ටිකක් අතක තියාගන්න. මේ ආණ්ඩුව ගම හදන්න ගෙනාවේ ගම් පෙරලිය කියලා. හැබැයි මට පේන්නේ දැන් මේ ආණ්ඩුව කරුවල ගෙදර තමයි දැන් කියවන්නේ. විශාල බලාපොරොත්තු ඇතුව තමයි ඔබතුමාලා කොමෙක් අවුලලා මාව පැරද්දුවේ. ඉතින් පරද්දලා ලබාගත් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වීම ගැන අපේ කනගාටුව. හොඳයි ගරු විපක්ෂ. අපේ විපක්ෂ නායකතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මම කතාව අහගෙන ඉන්නකොට එතුමා දිහා මම බලාගෙන ඉන්නකොට මගේ පැරණිම දේශපාලන මිත්‍රයා මොකද එතුමා තමයි 88 ඩාලිපාරේ මම සංවිධායකවරයා හැටියට ඒ බිල්ඩිමට පළවෙනි වතාවට ගොඩ තියපු වෙලේ ඉස්සෙල්ලාම ඇවිල්ලා කතා කරේ මෙතුමා මට. කවුරුවත් මම දේශපාලනේ නොදන්න කාලේ. නමුත් අද ඇත්තෙම එතුමා කතා කරනකොට ඇතිවෙච්ච කනගාටුව කොයිතරම්ද කිව්වොත් මටත් හිතුණා එතුමාටත් පොඩි තොට්ටුවක් දෙන්න ඕනේ කියලා. ඔය මෙතන කෑ ගහන ඔබතුමන්ලා ඔක්කොමට වඩා මෙතුමාගේ ඉතිහාසය මන් දන්නවා. මව්වරුන්ගේ පෙරමුණ හදාගෙන ජනීවා වලට ගිහිල්ලා මව්වරුන් වෙනුවෙන් සටන් කරලා මහා පෙරලි කරපු කෙනෙක්. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්. නමුත් අද ඇත්තෙන්ම එතුමා වගේ දේශපාලන නායකයෙකුට මේ වගේ කණ්ඩායමකට නායකත්වය ලබා දීමට සිදුවීම ගැන මම ඉතාමත් කනගාටු වෙනවා. අයවැය ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම මගින් දෙමළ ජාතික සන්ධානයේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසනවා. මෑතර උතුරු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු වන වරදරාජා පෙරුමාල් මහතාද දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය විවේචනය කළා. මේක අධිකප්පටියාන අලවන්න යුද්ධ ඉවර වෙලා අවුරුදු 10ක් ගත වෙලා බිලියන 300ක් මෙවර අයවෙන් ආරක්ෂාවට කියමින් වෙන් කරලා තියෙනවා. උතුරේ ජනතාවගේ ගැටලු ගැන ගොඩාක් විසඳුම් ඉල්ලන වෙලාවේ ඒව ගැන බලන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තුවේදී දෙමළ ජනතාවගේ ගැටලු තියෙනවා කියලා කිව්වට අයවැය දෙවනවර කියවීමටත් සහය දුන්නා. යුද්ධ තිබුණ කාලේ අපි අයවැයට සහය දුන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂා කරන්න ඕන නිසා තමයි දෙමළ ජාතික සන්ධානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ. දෙමළ ජනතාව රැවටීමට තමයි දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරන්නේ. අපි ඒක හෙලා දකිනවා. දෙමළ ජාතික සන්ධානය හදන්නේ දෙමළ ජනතාවගේ අනාගතය වලලන්න. තමල් දේශීය කූටාපිනුඩිය දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් දෙන වගකීම දෙමළ ජාතික සන්ධානය සතුවයි තියෙන්නේ. පවතින රජය බේරගන්නේ දෙමළ ජාතික සන්ධානය. මේ වගේ හොඳ අවස්ථාවක් මීට කලින් ඇවිල්ලා නැහැ. මේක පාවිච්චි කරලා ඊළඟේ තමිල් අරසු පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ ඉන්න අනෙක් පක්ෂ දෙමළ ජනතාවට බලය බෙදා ගැනීම ඇතුළු විසඳුමක් සොයා ගන්න ඕනේ. ඒක කරන්නේ නැතිව දෙමළ ජාතික සන්ධානය ගොඩක් මහන්සි වෙන්නේ රජය සහ රනිල් වික්‍රමසිංහ බේරගන්න. දැන් මේ රජයේ කාලේ ඉවර වෙන්න ලඟ වෙනකොට වෙන වෙන දේවල් ප්‍රකාශ කරනවා. මේ නිසා ගත වූ වසර 5ම දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රවටමින් තමයි හිටියේ කියලා තහවුරු වෙනවා. ඩුබායි සිට පිටුවහල් කිරීමේ අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් වැන් රෝයන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියුද කෙරුණා. සිය පාවිච්චිය සඳහා ගංජා ළඟතබාගත් බවද පොලිසිය කළ ප්‍රශ්න කිරීමවලදී රයන් වැන් රෝයන් පිළිගෙන තිබෙනවා. ඩුබායි සිට ඊයේ පිටුවහල් කරන රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මිරිහාන විශේෂ විමර්ශන ඒකකය පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කළා. ප්‍රශ්න කිරීම වලින් පසු අත්අඩංගුවට ගැනුණු රයන් වැන් රෝයන් අදාළම 3ට පමණ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලිසියට බාර දීමට රැගෙන ගියා. ප්‍රසන්නයකට ගියේ ඉතින් පොඩි අසාධාරණයක් වුණා. මං පොඩි මානසිකත්වය නෙමෙයි මං අනිවාර්යයෙන්ම මීඩියකට කතා කරලා මොකද මගේ මාධ්‍ය සහයෝගය තමයි ඉන්නේ. ඒගොල්ලන්ට මං හෙට අනිද්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් හැමෝම මගේ නිවසට කැඳවලා මං උත්තර දෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා. රයන් වැන් රෝයන්ව වැලිකම පොලිසියට රැගෙන ගියේ පාතාල සමාජික සන්ෂයින් සුද්දානම් පුද්ගලයාට අයත් හෝටලයක තිබී පොලිස් බාරට ගැනුණු රයන් භාවිත කළ මෝටර රථයේ තිබී ගංජා ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 750ක් හමු වීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහායි. එහිදී කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු සිය පෞද්ගලික පරිහරණය සඳහා ගංජා ළඟ තබාගත්තේ යයි පිළිගත් බව පොලිසිය සඳහන් කළා. ප්‍රශ්න කිරීමෙන් පසු රයන් වැන් රෝයන් අද පෙරවරු 11:30ට පමණ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියා. ගංජා ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ඔහුට ඉදිරිපත් කර තිබුණා. එහිදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නිත්‍යකුමාර මහතා සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. මෙතර රයන් වැන් රොයන් සමග පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අලුයම දිවයිනට පැමිණි සෙසු පුද්ගලයන් සිය දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 18කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැර තිබෙනවා. මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවටගෙන පිටුවහල් කිරීමෙන් පසු පසුගිය මාසයේ 27 වෙනිදා දිවයිනට පැමිණි රක්ෂිත බන්ධනාගාරගත කරනු හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අද යලිත් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. එහිදී කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන මහතා සැකකරු ලබන 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. 2017 වසරේදී කළුතර එතන මණ්ඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට පිට තබා පාතාල කල්ලි සමාජිකයෙකු වන සමයන් ඇතුළු 7 දෙනෙකු ඝාතනය කිරීමට තොරතුරු සැපීම හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාරට එල්ල වී ඇති චෝදනාවයි. මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වූ අතර ඒ අතරින් දැනට පිටවල් කර ඇති සංඛ්‍යාව 13ක්. පාතාල නායක මාකදුරේ මදුෂ් සහ ගායක අමල් පෙරේරාද එරටින් පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වුණා. පවතින විදුලි අර්බුදයට අධීර 3ක් යටතේ විසඳුම් ලබා දෙන බව අමාත්‍යරවි කරුණානායක මහතා පවසනවා. මෙතර දිවයිනට බලපෑ ඇති වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහත බසමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. මවුසා කැලේ ජලාශයේ ජලමට්ටම පිටාර මට්ටමේ සිට අඩි 67 දක්වා පහත බැස ඇති අතර දැනට එහි ඉතිරිව පවතින ජල ධාරිතාවෙන් අඩි 10ක් පමණක් විදුලි උත්පාදනයට ලබාගෙන තිබෙනවා. එමෙන්ම කාසල්රි ජලාශයේ ජලමට්ටමද පිටාර මට්ටමේ සිට අඩි 50 දක්වා පහත බැස ඇති බවයි වාර්තා වන්නේ. වික්ටෝරියා ජලාශයේ ජලමට්ටම සිට 36.2 දක්වාත් රන්ටිපේ ජලාශයේ ජලමට්ටම සිට 14.6 දක්වාත් පහත බැස තිබෙනවා. කොත්මලේ ජලාශයේ ජලමට්ටම සිට 29.7 දක්වාත් සමනලවැව ජලාශයේ ජලමට්ටම සිට 12.7 7 දක්වාත් පහත බැස ඇති බව සඳහන්. මේ අතර කැලණිතිස්ස විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා. විදුලි බල අර්බුදය නිසියාකාල ප්‍රතිකාර කරලා తాවකාලිකව ඊට පස්සේ මධ්‍යම කාලින සහ දීර්ඝ කාලින වැඩපිළිවෙලකට යොමු වෙලා තියෙන්නේ. ඒ දීර්ඝ කාලින වැඩපිළිවෙල අපේන සුමානේ කැබිනට් එක තුලින් අනුමත කරලා කොහොමද අපි මෙගාවට් 3000ක් 3500ක් විතර එකතු කරන්නේ යන වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා. සිංහලෙන් අලුත් අවුරුදු දවසේදී ජනතාව අප්‍රේල් මාසයේ 10 වෙනිදා සිට ආයිත් එවැනි විදුලි ඇනහිතීමක් ඇති නොවන විදිහකට කටයුතු කිරීම අපි සියලු දෙනාම බාර ගන්න තිබෙනවා. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 11කට බලපා ඇති වේලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 117648 දෙනෙකුට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නව ඉදිරියට මේ නියම් තත්ත්වයේ තිබුණොත් එහෙම අපේ නිෂ්පාදනය අඩු වුණොත් එහෙම මේ තත්ත්වය මීට වඩා බරපතල වෙන්න පුළුවන්. ඒ නිසාම සියලුම ජනතාවෙන් ඉල්ලා සිටින්නේ ජලය ඉතා අරබරිමස්මෙන් පාවිච්චි කරලා අපිට සහයෝගය දෙන්න කියන එක තවදුරටත් මේ නියම පත්වේ පැවතිලා නිෂ්පාදනය අඩුනොත් එහෙම ගැටලු මතුවෙන්න පුළුවන්. මේ දිනවල සූර්යා ලංකාව උඩින් ගමන් කරමින් පවතින. එතකොට අප්‍රේල් 5 වෙනිදා තමයි මේ තත්ත්වයේ මුදුන් උනේ අද දිනේ. ඒක දිවයිනෙන් බැහැරට යන්නේ අප්‍රේල් 15 වෙනිදා. මැයි මාසේ තමයි දිවයිනට බලපාන නිතිදිග මෝසම සක්‍රිය වෙන්නේ. එතකොට ඒක බොහෝ විට අපි අපේක්ෂා කරනවා මැයි මාසේ 20 න් පස්සේ වගේ දිනයකදී ඒ තත්ත්වය ඇති වෙයි කියලා. පහ ශ්‍රේණී විශේෂත්ව විභාගය අවලංගු කිරීමට තවත් වසර 2ක පමණ කාලයක් ගත වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද කඩවත ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී. කඩවත මහර මහමායා බාලිකා මහාවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාංගණයකින් සමන්විත නව දෙමහල් ගොඩනැගිල්ලට මුල් කළ තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 450ක්. පහේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනස් වීම පිළිබඳ මම කියපු දේ සමහර අම්මලා තේරුම් අරගෙන නැහැ. මට ආරංචි වෙනවා දොස් කියනවායි කියලා. ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ ඊට විකල්ප වැඩපිළිවෙලක් සමග. ඒකට අවුරුදු දෙකක් විතරයි. මම හිතන්නේ මම පැහැදිලි කරන්න ඕන පහේ ශිෂ්‍යත්වයෙන් දරුවෝ විඳින දුක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අම්මලාට තියෙන මානසික පීඩනය. ඇයි මේ කියලා අපම කියන්නේ හොඳ පාසලක් ගන්න. හොඳ පාසලක් කියලා කියනවා නම් ලංකාවේ එහෙනම් නරක පාසලුත් තියෙනවා. හැබැයි අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ හොඳ පාසලක් සහ නරක පාසලක් කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අටේ පන්තියේදී විභාගයක් තියලා ඒ දරුවගේ දක්ෂකම් අනුව එක් විශේෂ ක්ෂේත්‍ර වලට ඒ දරුවා තෝරලා වෙන් කිරීමයි. ඒ වෙන් කරනකොට කොළඹ දරුවෙකුට හම්බෙන්න පුළුවන් සමහරට පොළොන්නරුවේ පාසලක්. ඒ වගේම ගාල්ලේ දරුවෙකුට හම්බෙන්න පුළුවන් මහනුවර පාසලක්. ඒ මොකද එක් පාසල් වර්ගීකරණය කළා ඒ පාසල ඒ විශේෂිත විශේෂ ක්ෂේත්‍රයක් සඳහා පුළුල් කරනවා. මේ මම කියන යෝජනාව තුළ බලාපොරොත්තු වන අංක එක තමයි දරුවා කලා උපාධිය අරගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා බෝඩ් උස්සගෙන මහපාරේ පෙළපාලියන් රස්සාවල් ඉල්ලන උද්ඝෝෂණය කරන ක්‍රමේ නැති කිරීමේ ප්‍රධාන විසඳුමක් ඒක. ලෝකේ බොහෝ රටවල දියුණු තත්ත්වයයි. දැන් මේ පාසලේ දරුවෝ කී දෙනෙක්ද විදුහල් පයිතුමයා 2100ක් කොළඹ රාජකීය විද්‍යාලයේ 8000යි විශාඛා 7000යි යුරෝපයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනම 50කින් සඳහන් කරලා තියෙනවා පන්තියේ දරුවෝ ගාන 30යි පාසලක උපරිමය 1000යි ඒක නීතිගත කරලා තියෙනවා අපි එතෙන්ට මේ රට වෙනස් වෙන්න ඕන ආර්ථික සමාජය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා विपक्ष नायक वरया में बव संधान के लिए मोरटुमुल्लु प्रदेशीय विहारस्थाने का प्रवृत्ति पुण्योत्सवेकट एक्वेमिन बस्नाहिर पलाते उप प्रधान संगनायक दूरेन पिदुम लबू पूज्य कोणगहवेल धम्मसिरि हिमिपाणंट अक्तपत्र प्रदान किरीम बेडुवेन मेम पुण्योत्सवय ईये प्रवत्वुने मोरटुमुल्ल श्री बोधिरुक्खाराम विहारस्थानेदी අද රට තුල ඇති වෙලා තියෙන තත්ත්වය ආන්දෝලනේ අත්වසම කනගාටුදායකයි. අපි ඔක්කොම ඉන්නේ කලවලේ විදුලිය නැති වෙනකොට බඩු කර්මාන්තයෙන් ජීවත් වන ප්‍රදේශයක් තුල ඇති වෙන ප්‍රශ්න අමුතුවෙන් මම ඔබට පහන් කරන්න ඕනේ නැහැ. ඒක තුලින් ජනතාව ඉතාම අසීරු තත්ත්වයකටපත් වෙනවා. කන්නේ නැතුව ජීවත් වෙන තත්ත්වයේ කොටින්ද කිව්වොත් ආන්දෝලනේ ඊයේ ආනමඩුව පැත්තට කුකුළු මස් අරගෙන ගියපු ලොරිය හොරකම් කරගෙන ලොරියේ තිබිච්ච කුකුළු මස් ටික අරගෙන ගියා. අද ඒ තත්ත්වෙට රට වැටිලා එක පැත්තකින් මන්ත්‍රාවලිය ජනතාව අතරට තා ශීඝ්‍රයෙන් පැතිරෙනවා හැමදාම පත්තරේ තියෙනවා මෙච්චර කිලෝ ගාණක් ඇල්ලුවා මෙච්චර කිලෝ ගාණක් ඇල්ලුවා හැබැයි බඩු වල අඩුවක් නැහැ මිලේ වැඩිවීමකුත් නැහැ බඩු අඩු වෙනවා නම් මිල වැඩි වෙන්න ඕන ඒ කෙසේ වෙතත් නත්තලින් රට මුදවා ගැනීමේ වගකීමක් විසිරු දිනාටම තියෙනවා මිනිහ විනාශ වෙලා ජාතියක් විනාශ වෙන තත්වයකට අපිපත් වෙනවා නිසා ජනතාව නොමැනී ජීවත් වෙන යුගයක් බවට අදපත් වෙනවා වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳව විවේචනය කරන විපක්ෂය සිය පාලන සමයේදී කර්මාන්ත ක්ෂේත්‍රයට කළ සේවය කුමක්දයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඊයේ මට හමු වුණා එක්තරා මාධ්‍ය ආයතනයකදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා. එතුමා බොහොම උජාරුවේ අවුරුදු 10 කරපුවා. අවුරුදු 4න් ලඝු කරලා අපිට අහනවා මොනවාද පටන් ගත්තේ මොනවාද ඉවර කරේ කියලා. අපි පටන් ගත්තා බොහොම පැහැදිලිවම තියෙනවා. මම මේ කියන්නේ දැවැන්තෝය ආපෘති ගැන. අද නුවර කොළඹ අධිවේගී මාර්ගයේ අපි එක කොටසක් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දයක විවෘත කරන්න. ඒ වගේම ඔබතුමාලට දැන් පැහැදිලිවම පේනවා කටුනායකේ ඉඳන් හයිවේ එකේ ඇවිල්ලා පෑලියකොටින් එළියට දානකොට අන්න කුළුණු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ වැඩ පටන් අරන් තියෙනවා. ඒ වගේ දැවැන්ත ව්‍යාපාර ගණනාව පටන් අරන් තියෙනවා. දැන් අපි හෙට අනිද්දා අපි හදපු ඩොලර් මිලියන 100ක රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ පළවෙනි ටයර් එක ඔක්තෝබර් විතර වෙනකොට අපි නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මම මේක කිව්වේ ඕමාන් 130 පිළිබඳව ඕමානයේ දැනට ඔවුන්ගේ මූලික එකගතාවය පළ කරලා තියෙනවා. මේමයි අපි එදා මුල්ගල් තිබ්බේ මේකේ ටැංකි සංකීර්ණයට 600ක භූමියක තමයි මේ තෙල් පිරිපාදුව සහ ටැංකි සංකීර්ණය ඉන්නේ. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ අද පැවති විශේෂ සභා රැස්වීම අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැටහුවමාරුවක් සිදු වුණා. ඒ සභාව සතු සුපිරි වෙළඳ සංකීර්ණයක කඩකාමර බෙදා දීමේ ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ අද විශේෂ සභා රැස්වීමක් කැඳවා තිබුණේ අලුතෙන් ඉදිකරණු නව සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩකාමර බෙදා දීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්මත කිරීම සඳහායි. එහිදී සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. සම්මතයි తాවකාලික කඩවල පදිංචිලා හිටපු 21 දෙනාට කඩ ලබා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මෙම උණුසුම් තත්ත්වය පසුව ගැටුමක් දක්වා වර්ධනය වුණා. මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එක්සත් ජාතික පක්ෂ බණ්ඩාරගම ආසන සංවිධායක කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට චෝදනාවක්ද එල්ල වුණා. අධ්‍යක්ෂණය කරපු වසර 70 මේ ස්ථානයේ පදිංචි වෙලා හිටියා සම්පත් රංග කියන මහත්මයා. ඒ වගේම ඔහු මේ ස්ථානයේ කඩයක් කරා. අද මේ සභාපතිවරයා ඉතාම අත්නෝමාතික විදිහට මේ කඩ කාමරේ ලබා දීම ප්‍රතික්ෂේප කරා. ඒක තමයි මේ සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වෙන්න හේතුව. එයා වෙළඳාම් කරපු නැති අනවසර පදිංචිකරුවෙක්. ඉතින් අපේ ආණ්ඩුපක්ෂයේ යෝජනා කරන්නේ ඒ පුද්ගලයා එතනින් ඉවත් කරපු නිසා එයාට නිවසක් ඉඩමක් ලබා දිය යුතුයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി මණ්ඩලය කියලා කියා සිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයේ අංක 1ට තියෙන සුපිරි කඩය මේ පුද්ගලයාට නොමිලේ ලබා දිය යුතුයි කියලා. මේ නොමිලේ ලබා දීමේ හැකියාවක් අපිට නැහැ. අනතුරුව සභාවෙන් පිටතීද මන්ත්‍රීවරුන් අතර බහින් පසුවීමක් හටගත් අතර එම ස්ථානයේ නව වෙළඳ සංකීර්ණයේ ඉදි කිරීමේදී එම භූමියෙන් ඉවත් කරන ලද පවුලේ සමාජිකයින්ද පැමිණ සිටියා. තාවකාලික පදිංචියක් මේ මුතුමේ තිබුණේ නැහැ. තාවකාලික පදිංචියක් තිබුණේ නැහැ. ඔබල කිව්වේ අපි කවුද යන්නේ කියලා අපි ගියේ රනිල් වික්‍රමසිංහ එනකොට ඕගොල්ලෝ ඉන්න තිබුණේ නැහැ. කඩකාමර ඉවත් කරන්න ඕනේ ඕක විරුද්ධ කරන්නේ. කෙසේ වෙතත් එම පවුලේ සමාජිකයන් සඳහන් කළේ 2016 වර්ෂයේදී තමන්ට අදාළ භූමියෙන් ඉවත් වීම සඳහා නව නිවසක් ලබා දීමටත් නව වෙළඳ සංකීර්ණයේ ගාස්තු අය කිරීමකින් තොරව කඩකාමරයක් ලබා දීමටත් බලධාරීන් ලිඛිතව පොරොන්දු වී ඇති බවයි. සිංහරාජ වනාන්තරයේ පරිවාර වනයක් වන පන්නිලකන්ද රක්ෂිතය නීති විරෝධී මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි. රක්වාන පන්නිලකන්ද රක්ෂිතය ලෝක උරුම සිංහරාජ වනාන්තරයට ආරක්ෂාව සපයන පරිවාර වනාන්තරයක්. හිරු CIA වෙත පසුගියදා ලැබුණු තොරතුරකින් හෙළිකරුණේ ගම්වාසීන්ට හොර රහසේ දිනපතා රාත්‍රී හා අලුයම් කාලයේ මැණික් ජාවාරම්කරුවන් පන්නිලකන්ද රක්ෂිතයට ඇතුළු වන බවයි. එලෙස ඇතුළු වන ජාවාරම්කරුවන් රක්ෂිතයේ තැන තැන මෙලෙස මැණික් ඉල්ලම් සොයා පරිසරය වනසාදමනවා. මේ පසුගිය කාලය පුරා නිරන්තරයෙන් මෙහි රැඳී සිටිමින් මැණික් සෙවූ පිරිස් ඉවතලා ඇති පොහොර උර තොගයක්. අප එහි ළඟා වන විටත් ජාවාරම්කරුවන් මැණික් ගර්මින් සිටි කෝඩද පසකලා පලා ගොස් තිබුණා. අහස උසට නැගී අඩි 150ක් 200ක් පමණ උස වනස්පතීන් පවා බිම හෙළමින් ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වී තිබුණේ මෙලෙසින්. මෙම රක්ෂිතයේ ස්වභාවිකව පිහිටා ඇති හුණුකල් ගුහාවටද හානි පමුණුවමින් මෙහි මිනිස් ක්‍රියාකාරකම් සිදු ඇති බවයි හිරු CIA කළ ගවේෂණයේදී හෙළිවුණේ. රක්වාන රත්නපුර ප්‍රදේශයට ජලය සපයන දොළ පහරවල්වල ගමන් මාර්ගය පවා වෙනස් කරමින් මෙම ජාවාරම්කරුවන් රක්ෂිතය වනසමින් සිදු කරන මෙම විනාශය මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ ඇස ගැටුනේ නැද්ද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳව අවධානයෙන්. දැන් වටවටා හිරු. වටවටා හිරු. ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ගම්පොළ විධානකයේ සමන් කුමාර හෙවත් වෙලේ සදාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දී ඇති මරණ දඬුවම නිවැරදි බව අද අභියාචනාධිකරණය තහවුරු කළා. විල්පත්තු වන සංහාරය පිළිබඳ සිදු කළ හෙළිදරව් හේතුවෙන් Taman තර්ජනයකට මුහුණ දී සිටින බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා. මුජුමර් රාහුමන්ලාගේ ප්‍රකාශයන් එක්ක අපට පොඩි බයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, පොලිස්පත්තුමනි, වහාම අපට ආරක්ෂාව සපයන්න. අපේ ජීවිතවලට යම් යම් තර්ජන වෙන්න පුළුවන්. අපේ ජීවිත ඉතාමත්ම අවදානමක තියෙන්නේ. කංජපාණිලා දැන් ළමට ලංකාවට ඇවිල්ලා තියෙනවා. මෙයාලා නීති අතර අරගෙන මේ පාතලය හරහා අපේ ජීවිත නැති කරන්න පුළුවන්. වටවටා හිරු. බෙදරණ පැවැත්වෙන සුපිරි පළාත් එක් දිනක තරඟාවලියට අදාළව කොළඹ කණ්ඩායමට නම් කර සිටි අශාන් ප්‍රියංජන් හදිසියේ දඹුල්ල කණ්ඩායමට මාරු කර යවා තිබෙනවා. ඒ දිනේෂ් චන්දිමාල් නායකත්වයේ දරන කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් ඔහුට සිදුවන ගෙනහිලිකම් පිළිබඳව අශාන් ක්‍රිකට් තීරීම් කමිටුව දැනුවත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ දඹුල්ල කණ්ඩායම සමග පැවති තරඟයේදී අශාන් ප්‍රියංජන්ට අවස්ථාවක් දෙන ලෙස තීරීම් කමිටුව කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වයට දන්වා තිබෙනවා. නමුත් ඔවුන් තීරීම් කමිටුවට දන්වා ඇත්තේ අශාන් ප්‍රියංජන් අසනීප තත්වයෙන් පසුවන බැවින් ඔහුට එම තරගයට ක්‍රීඩා කළ නොහැකි බවයි. නමුත් එය මුසාවක් නිසා Tamanට තවදුරටත් කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැකි බව අශාන් ප්‍රියංජන් ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවට දන්වා තිබෙනවා. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුව පියවර ගත්තේ අශාන් ප්‍රියංජන්ව ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන දඹුල්ල කණ්ඩායමට කැඳවන්නටයි. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රෝප්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස් 6:55ට. සුබ රාත්‍රියක්.